බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා සදහම් හම් වේදී පමේ වේදී පමනක් ඒ සදහම් මි සරණින් මේ පරලොව නොයන දොරට විවෘත කරගත්තේ ඒකයි මම කිව්වේ අපි කතා කරන්නේ මෙරිලා ලබන නිවනක් නෙමෙයි අද ජීවිතය තුළ ලබන නිවනක් බෞද්ධයෝ හිතාගත්තට බුදුහාමුදුරු අවුරුදු 80 දී නිවන් ලැබුවයි කියලා ඒ අදහස වැරදි ළමයිනොත් හිතන් ඉන්නවා අවුරුදු 80 දී නිවන් ලබන්නේ නෑ ක්ලේශ පරිනිර්වාණය කියන එක සිද්ධ වුණේ අවුරුදු 35 දී එහෙනම් 35 සිට 80 දක්වා මේ ලෝභ දේශ මොහ ගිනි වලින් දැවෙන්නේ නැතුව මරණය පිළිබඳ බියක් නැතුව ගත කරපු ජීවිතයේ තිබිච්ච උත්තරීතර සරසීමට නිවීම කියන්නේ නිවුනහම පවුත් නෑ පිනුත් නෑ ධානයත් නෑ පරලෝ යන්න කෙනෙක් නෑ සසර ගමන හමාර වෙන්නේ එහෙමයි දැන් මේක කර්මක්ෂය කිරීමේ කර්මය හැබැයි මේක දේශනා කරන්නේ ඔබ දන්නවට වඩා ගැඹුරු ධමයක් උදව් කරගෙන අපට වෙලා තියෙන්නේ අපේ ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනා පොත්වල තියෙන සූත්‍ර වශයෙන් ඒවා එළියට එන්නේ නැහැ නිහඬයි නිෂ්ක්‍රියයි ඒවා දුන් අල්ලන පොත් බවට පත් වෙලා යනවාම තේරුම් අරගෙන කියවල අනුගමනය කරන දැනට පත් කරගන්නේ සමාජය අපිට තියෙන්නේ ආමිෂ පූජාවෙන් බුදුන් පුදන අදහන බුද්ධ ආගමක් ඒකේ තියෙන්නේ පුණ්‍ය කර්ම විපාක ඇරුණාම අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම. අවිද්‍යා පත්‍යා සංඛාරා කියන පදේ අරගෙන සුට්ටක් මම තේරුම් කරලා දෙන්නම් ඊතරම් වෙලා ගන්නෙ නැහැ මේ ධර්ම දේශනාවට මම. අර පව් එකතු කරනවට කියන්නේ අපුණ්‍යාභි සංඛාර. අර පින් එකතු කරනවට කියන්නේ පුණ්‍යාභි සංඛාර. අර ධ්‍යාන එකතු කරනවට කියන්නේ ආනිජ්ජාභි සංඛාර. මේ තුන එකතු කර ගන්නවට කියන්නේ සබ්බේ සංඛාරා මේ සබ්බේ සංඛාරා නිච්ඡාති නිසා තමයි පවෙන් පරලෝ යන්නේ ධානෙන් පරලෝ යන්නේ පිනෙන් පරලෝ යන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරවදාලේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති එතකොට මේ සසර ඇවිදින පුද්ගලයාගේ ධර්මයේ සබ්බේ සංඛාරා නිච්ඡාති බුදුරුන් සසරෙන් ගැලවෙන්න දේශනා කළ ධර්මයේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කොයි තින් අපට අනිත්‍ය වැරදිලා තියෙනකොට සංඛාර වැරදිලා තියෙනකොට ගැඹුරු ධමයක් තේරුම් ගන්නෙ කොහමද බලන්න මලගෙදරක් ඉස්සරහා ගහලා නැද්ද කියලා අනිත්‍යවත සංඛාරා කියලා මොකද ඒකෙන් කියන්නේ ආමනුස්සයෙක් ගෙදර හිටියා නරුණා ඒක තමයි ඒකෙන් කියවෙන්නේ ඉස්සලා ජීවත් වෙලා හිට දැන් අනිත්‍යයි මට නම් ඒක තේරෙන්නේ නැහැ එහෙම එකක් ඒක තියෙන බව තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ ඒකට කියන්නේ මරණං තංහි ජීවිතං ජීවිතේ මරණය කෙලවරකට ඇත්තේ සබ්බේ සත්තා මරිස්සන්ති සිළු සත්‍යෝ මරණයට පත්වන්නේ එහෙම නැත්නම් හා සංයෝගා වියෝගන්තා එකට එකතු වෙලා හිටිය අම්මා තාත්තා වශයෙන් දැන් වෙන්නේ. ඒවන්නම් මරණයක් ගැන කියවෙනවා. අරකෙ මොකද්ද අර කියන්නේ? ඒකේ කියන්නේ මේක තියෙන තැන හොයාගත්තොත් දහම්සොර ජාතකයේ මේක තිබෙන්නේ සක්‍රියා තමයි කිව්වා කියලා තියෙන දහම්සොර රජතුමාට සියලු බුදුවර ලෝට හෙලිකර වදාලා වූ ධර්මයේ ඇතුළත් ගාතාව කියනවා අනිච්ඡාත සංඛාරා කියලා කියන්නේ. එහෙනම් ඒක මිය ගිය අය වෙනුවෙන් කීවට තේරෙනවද ඔබට පුළුවන් නම් අනිච්චාවත සංඛාරා පදේ තේරුම තේරුම් ගන්න අවුරුදු 15 20 30 දැන් කොහොමද මේ මලගෙදරට මේක අදාළ වෙන්නේ මට කියන්න මෙතන කියන්න ඕන මිනිස්සෙක් නැත්තම් කවුරු හරි මිය ගියා කියලා ඒක කියවෙනවද අනිච්චාවත සංඛාරා කියන පදයෙන් ඒකෙන් කියන්නේ පව හෝ පින හෝ ධානයේ මේ සංඛාර ඇත්ත తත්ත්වය අනිත්‍ය බවයි නමුත් සත්‍යය අතර ඇවිදින්නේ නිස්සුකාත්ම කොට නිසා පවත් අවිද්‍යා පත්‍ය සංඛාරා පිනත් අවිද්‍යා පත්‍ය සංඛාරා ධානියත් අවිද්‍යා පත්‍ය සංඛාරා බුදුහාමුදුරෝ දේශනා කළේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයෙන් නෙවෙයිද මොකක්ද අර තේ සංූප සමෝසුකෝ කියන ගාථාපදෙන් තියෙන්නේ ඒ වායේ සංසිදීම සැපයි මොනවයිද දැන් මිනිස්සේ මියගේ වාක් මේකෙන් කියන්නේ නැහැනේ අපුණ්‍යාවි සංකාරයේ සංසිඳුනොත් අපාය දොරටුවක් නැහැ. පුණ්‍යාවි සංකාරයේ සංසිඳුනොත් කාම ලෝකෙට දොරටුවක් නැහැ. ආනිජ්ජාවි සංකාරයේ සංසිඳුනොත් රූපී අරූපී බමුතලට දොරටුවක් නැහැ. සංකාරයන් රැස් කිරීම වෙනුවට සංකාරයන්ගේ සංසිඳීම නේද බුදුහාමුදුරුවෝ මේ ගාථාවේ දේශනා කරලා තියෙන්නේ. උපසම සුඛේ සංසිඳීමේ සුඛේ. යංකින්ච දුක්ඛං සම්බෝති සබ්බං සංකාර පච්චය. මිනිසුන්ගේ යම් දුකක් හට ගන්නව නම් ඒ සංඛාර නිසා. සංඛාරංච නිරෝධේන නාති දුක්ඛස්ස සම්භවෝ සංඛාර නිරෝධ කිරීමෙන් හටගන්න දුකක් නැහැ ඔබ සංඛාර රැස් කිරීමේ ගොඩේ බුදුහාමුදුරුව සංඛාර නිරෝධ කිරීමේ ගොඩේ සංඛාර රැස් කිරීම පෞපින් ධානෝස්සේ භවගාමි සංඛාර සේ කිරීම ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පීමේ භව නිරෝධගාමි
මම ඉතින් හුඟක් තව කියලා දෙන්න වෙනවා. නමුත් මම ඒ තරම් කාලය අද ගන්නෙ නැහැ. තේරුම් ගන්න. ඒ නිසා අපිට මේ භව ගාමිත්වය ඇරුණහම භව නිරෝධී ගාමිත්වයට පාරක් නැහැ. මේ පෘථග්ජනට ඒ පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මෙහෙම කරුණු පැහැදිලි කරන්න තිබියදී ජීවත් වෙන මිනිසාට ඔය කවි බණක් විරුද්ධ බණක් මොකක් හරි එකක් කියවලා පින් දෙන්න හොදාගත්තාම අපි කොතරම් බුදුදහමෙන් ඈතද? ඇයිදින් දානේ තියෙනවා පරිස්කාර තියෙනවා පින් දෙන්නකොදි මේ මේ ඒවක් පූජා කරලා තියෙන්නේ නිල පුණ්‍ය කර්මයක් ත්‍රිපිටකේ විවෘත කරලා ඉස්සඳා. දැන් මේකෙන් උනේ මොකද? මිනිස්සුયો බණ අහන්න නැති පිරිසක් බවට පත් වුණා. බණ බාල වුණා. බණ පින් දෙන්න තියෙන බවට පත් කරගෙන අපි මාර්යා අපි රැවැට්ටුවා. බණවල පාරිශුද්ධත්වයේ කෙලසාදම පින්කම් ගෙදර බණ අහන්න නැති තැනක් බවට පත් කරගත්තා. බණ ආ බණ්ණන් එන්න ඕනේ. ඒ ගෙදරට යන්න ඕනේ. ඔන්නෝමයි අපේ සමාජයේ හැටි. හැබැයි කවි බණ හරි විරුද්ධ බණ හරි නටන බණ හරි හැලා මේක අවබෝධ වෙන්නේ නැහැ. ඔබ තුල තියෙනා වූ මේ දොරටු පහෙන් ඔබ අරගන්න ඕන කෝකද කියලා තේරුම් ගන්න. ඒ අරගල් අරලා දෙන්නේ අම්මා හෝ තාත්තා හෝ ස්වාමින් වහන්සේ. තමන් ජීවත් වෙන්න අනුගමන ක්‍රියා මාර්ගයේ අවසානයේදී මේ දොරක් ඇරෙනවා. එහෙනම් අන්නේ දොර අරගන්න ජීවත් වෙනාට කියනවා සුරාව සූදෝ දුරාචාරයේ ජීවත් වෙනවා. එතකොට පව් දොර ඇරෙනවා. ඒකෙන් වැළකී ජීවත් වෙනවා පුණ්‍ය කර්මය. එතකොට පින් දොර ඇරෙනවා. ධාන කුසල් ජීවත් වෙනවා. රූපී අරූපී බඹතල දොර ඇරෙනවා. මේ දොරවල් තුනෙන්ම පරලෝ යන්න පුළුවන්. හැබැයි පරලෝ නොයන දොරටුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්න ඒක මම පාවිච්චි කරනවා කියන එක තමයි ධම්මන්තරණං ගච්ඡාමි කියන එකේ ඇත්ත තේරුම. හැබැයි ඉතින් පුංචි කාලේ ධම්මන්තරණං ගච්ඡාමි කිව්වේ කිසිවෙක් ඕක දැනගෙන නම් නෙවෙයි. දැනටත් කියන්නේ දැනගෙන නෙවෙයි. මේ ධම්මන්තරණං ගච්ඡාමි පදයට මීට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ දහම සරණින් මොකද වෙන්නේ? මේ පව් හේතුත් නැතු වෙනවා, පින් හේතුත් නැතු වෙනවා, ධාන හේතුත් නැතු වෙනවා. එතකොට කියනවා කර්මක්ෂය වෙනවායි කියලා. කර්ම නැත්තම් අනාගත විපාක නැහැ. විපාක නැත්තම් සත්වයක් නැහැ සතර යන්න. මේක මහා පුදුම විද්‍යාවක් නැත්තම් පුදුම මුලාවක්. අපිට මේ මේක පෙවුනට මේ කතා බහ කරන කෙනෙක් ඉන්නවායි කියලා මේක හේතුඵල ධර්මතාවයක්. මේකේ ඉදිරි පැවැත්ම සිදු වෙන්නේ පව් හේතු, පින් හේතු, ධාන හේතු උඩ මේ හේතු රැස් කළොත්. එහෙම නැත්නම් ඔය තුන් සසරේ ඇවිදින්න සතෙක් නැතුව. ඒ හින්දා බුදුන් වහන්සේගේ විශිෂ්ට හොයා ගැනීම මීට වඩා ගැඹුරුයි. ඒක මේ පැයකින් හමාරකින් කියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔය මෝඩකම් ටික ඇරෙනතුළු බණ 40ක් 50ක් හොයාගෙන අහන්න. බුද්ධෝත්පාදයේ ඇවිදින් ඉන්නේ ඔය පව් කරලා හරි පින් කරලා හරි ධාන වරලා හරි පරලෝ යන්න නෙමෙයි, පරලෝ නොයන පාර හොයාගන්න. හැබැයි අන්න ඒ කොටස තමයි පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ න අයන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන්නේ. ඔය දානේ